අපිට දැන් පැමිණෙන මගින් සාමාන්‍යයෙන් අපි කියන්නේ එන්න පැය 96කට පෙර PCR පරීක්ෂණයක් සිදු කරන්න කියලා. ඒක නෙගටිව් නම් තමයි එයාට ගුවන් යානයක නැගලා එන්න පුළුවන්. ඊට අමතරව රජය විසින් නියම කළා තිනා මේ දවස්වල එන ගුවන් යානයකට 75ක් පමණක් මගින් ගෙන එන්න කියලා. ඇත්තට මේ අවස්ථාවේදී ගුවන් යාන අධිකාරින්ට බල දීලා තියෙනවා 75ක් ගෙන්ට. එතකොට ඒගොල්ලන් බුකින් එක කරගන්න ඕනේ එයා ලයින් එකක. සමහරලාට තමන්ගේ රටේ තියෙන එම්බසි එක හරහා තේගෙන වැඩි විස්තර අහගන්න පුළුවන්. සියලු දෙනාටම අනිවාර්යෙන්ම නිරෝධායන විය යුතුයි. මධ්‍යස්ථානයක හෝ හෝටලයක රජයක අවශ්‍ය නම් ඒගොල්ලන්ට ගුවන් තොටුපළේදී හමුදාවේ මගින් පාලනය වෙන මේ මධ්‍යස්ථානයක් ලබා ගන්න පුළුවන්. වැක්සීන් අනුමත මාත්‍රා ගහලා එන්නතක් ගහලා එන අය එන්න දවස වෙනකොට සති දෙක පැනලා තියෙන්න ඕනේ. එහෙම අයට විතරයි 6 වෙනිදා ඉඳන් ඔන්න රයිවල් PCR එක නෙගටිව් නම් හැබැයි නිවස් තුලට ගිහිල්ලා නිරෝධායන වෙන්න ඕන තමයි. එතකොට තමන් හිතන්න ඕන තමන් මේ නිරෝධායන වෙන්න යන නිවස ආරක්ෂාකාරීද කියලා. ඊට වඩා එතකොට සමහරලාට හොඳ වෙන්න පුළුවන් මේ මධ්‍යස්ථානයක හරි ඉන්න හෝටලේ හරි නිරෝධායන වෙන එක. මොකද අපිට කියන්න බෑ අපේ රටේ උදාහරණ තියෙනවා වැක්සින් දෙකම ගහපුවත් පොසිටිව් වෙන අවස්ථා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.